සමහරු කියනවා ඉස් පිල්ලක් පා පිල්ලක් වෙනස් කරන්න බෑ IMF agreement එක. මේ මොන කජුද මොනවද මේ මන පිස්සනේ මේ මිනිස්සුන්ට කිව්වහම යන්න කියලා 2022 දලා බෑ බෑ ඕන නෑ දන්නේ නෑ අපිට පුළුවන් කියපු හාදේවනේ මේ සෙට් එක ඒකොල්ල කොහෙද අපිට කියන්නේ ඉස් පිල්ලක් පා පිල්ලක් වෙනස් කරගන්න බෑ කියලා. මේක මාර කතාවන්නේ අපිට කියනවාද ඔයගොල්ලෝ ඔය අස්සම් කරපු agreement එක ඉස් පිල්ලක් පා පිල්ලක් වෙනස් කරන්න බෑ කියලා කියන්න ඕන කිట్లా පුළුවන් නම් ජගතේ උගතේ සූර්යයෙක් ඉන්නවා නම් කියන්න අපි වෙනස් කරනවා අපි වෙනස් කරනවා ඒ වෙනස් කරන්නේ මොකද ඕගොල්ලෝ මේක බෑ කියද්දි එපා කියද්දි ඕන නෑ කියද්දි අපි ගාන හදලා පෙන්නලා දීලා තියෙනවා මේක කර හැටි ඒ නිසා සජිත් ප්‍රේමදාස ඊළඟට මේ රටේ ජනාධිපති වෙන පුද්ගලයා පීටර් බ්‍රුවර්ගේ මූණට කතා කරලා කිව්ව ඇස්තකට ගිය සතියේ පීටර් ඉට් ඉස් විත් රිෆෝම් ඇන්ඩ් රිලීෆ් වි ආ ගෝයින් ටු එමෙන්ඩ් දිස් ඇග්‍රීමන්ට් අබීර් එදා ඉරාන් රට ගිහිල්ලා හිටියා කබිරු මමයි දීර්ඝ එක්ස්ප්ලේන් කරා මම මූලික වශයෙන් කියන්නම් කියලා මම නවත්තන්නම් මේ IMF agreement එක structural problem එකක් තියෙනවා. ඒ තමයි ඔවුන් කියන්නේ debt is debt, growth is growth. ඒ කියන්නේ ණය ණයමයි, වර්ධනය වර්ධනයමයි. අපි එතන නැහැ. එතකොට මේකේ ව්‍යුහාත්මක වෙනසක් කරන්න සිද්ධ වෙනවා. ඇයි අපි නැත්තේ? ණය කිව්වහම දේශීය ණය, විදේශීය ණය. අපේ ප්‍රශ්නේ තියෙන්නේ විදේශීය ණයවල. එහෙමනම් growth is growth. No, growth is not growth. සමහර වෙලාවට අප ණයන අභිමුඛ වර්ධනයකින් ඩොලර් රුපියනවා. හැබැයි දේශීය නිෂ්පාදන ක්‍රියාවලියකින් රුපියල් රුපියනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඩොලර් ණය ගෙවන්න ඩොලර්. එහෙමනම් අපිට අප ණයන අභිමුඛ ආර්ථිකයක් හරහා ඩොලර් හොයන වර්ධනයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ link එක අපිට හදන්න වෙනවා. ඒ නිසා තමයි හොඳට අහගන්න. අපි කියනවා අපි අප ණයන අභිමුඛ ආර්ථිකයක් ක්‍රියාත්මක කරන්න අප ණයනයට එන මේ රටේ ව්‍යවසායකයන්ට ඒ අවස්ථාව දෙනවා. ඒ බදු අපි වෙනස් කරනවා. අපි වෙනස් කරනවා. අපි හිතන්න එපා 130ක ලාභයකට බදු ගහනවා කියලා. බදු තාප්ප හරහා ආරක්ෂණවාදය හරහා ටයිල් නවත්තලා කෝට දාලා බදු ගහලා ඒ නිසා අකාර්යක්ෂමව හරි මේ රටේ නිෂ්පාදනය කරලා නමුත් අහිංසක තරුණේ තරුණියෙක්ට ගයක් හදාගන්න ටයිල් එකක් අල්ලන්න බැරි වෙන තත්ත්වයට ඒවා වැඩි කරලා ඔවුන්ටත් ගහන 130යි බද්ද. හැබැයි ලෝකෙට තරඟ කරලා ලෝකේ තරඟකාරීත්වය ජයග්‍රහණය කළා ඇමරිකාවට යුරෝපයට ජපානයට ඕස්ට්‍රේලියාවට අපනයනය කරන මිනිස්සුන්ගේ ලාභයටත් ගහන්නේ 130යි බද්දා. ගරු කතානායකතුමනා ඔබතුමා උගත් පුද්ගලෙක් ඔබතුමා මට කියන්න ඒකද වෙන්න ඕනේ? ඒකද වෙන්න ඕනේ? නෑ ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි දිරි ගන්නන්න ඕනේ අපේ ආර්ථිකය, අපි දිරි ගන්නන්න ඕනේ අපේ ඉන්වෙස්ට්මන්ට් එක ආයෝජන අර අපනයන අභිමුඛ පත්තර යන්න. ඒ නිසා සංකල්පයක් හැටියට අපි මේ IMF එක ඇග්‍රීමන්ට් එක වෙනස් කරමු. ඔසතු නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.